ආයුබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9 ඇතිහෙන් මම මහේෂ් සේනාරත්න මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල ජනපති මෛත්‍රීපාල ඉන්දියා අගමැති හා ජගත් මහලේකම් ඇමරිකාවේ නිව්යෝක් නුවර දී මුණ ගැසෙයි ලිලිස් වතුයායේ නායාමෙන් අතුරු දන් වූ හත් දිනාගේම සිරුරු සොයාගෙනේ පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපතිගේ ප්‍රචාරණ කටයුතු පිළිබඳව පක්ෂය දැනුවත් වූ නොසිටි බව නිදහස් පක්ෂය භණ්ඩාකාරක කියයි ඉදිරි පැය කිහිපෙදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ජන බැංකුවේ සිසු උදාන ගිනුම දෙගුරුම්ගේ යුතුයකමින් බිඳක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී සිදු වුණා. එෙහිදී ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ ආකල්ප සහ එළඹුම සම්බන්ධයෙන් ඉන්දියාව සතුටට පත්වන බවයි. ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී දෙරටේ නායකින් සාකලාපයේ ප්‍රගමණයට හේතු වන කරුණු පිළිබඳව සාකච්ඡා කළා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක විකාශ් ස්වරප් මහතා සඳහන් කළේ ඉන්දියාව යුක්ති ස්වාධීන ක්‍රියාදාමයන්ට සහයෝගය ලබා දෙන අතරම ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයටත් ගරු කරන බව ඉන්දියා ග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ බවයි. තවද මෙම කාරණා දෙකම ඉටුවන සංදිස්ථානයකට ශ්‍රී ලංකාව ඉදිරියේදී පැමිණෙනු ඇති බවට ඉන්දියා ග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නවරජයේ ආකල්ප සහ එළඹීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි සතුරට පත්වන බවයි. මෙම හමුවේදී මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදී පැවැත්වීම නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වන මෙන් එහි වත්මන් සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වෙත නිල ආරාධනයක්ද සිදු කළා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ස්විට්සර්ලන්ත ජනාධිපතිනි සිමොනීටා සුමරුගා මහත්මිය අතර හමුවක්ද ඊයේ පැවැත්වුණා. එම හමුවේදී ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය සඳහන් කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් සමග පවත්නා සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බවයි. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳව ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය දැනුවත් කර ඇති අතර ඒ සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය බලාපොරොත්තු වන බව සඳහන් කළා. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ අන්තර්ජාතික රතුකුරස සංගමේ සභාපති පීටර් මුරර් මහතායි. අන්තර්ජාතික රතුකුරස සංගමේ මේ දක්වා ශ්‍රී ලංකා වෙනුවෙන් ඉටු කළ සේවය අගය කළ ජනාධිපතිවරයා ඉදිරියටත් එම සේවය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව එහිදී සඳහන් කළා. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ඉතාමත් වැදගත් සාකච්ඡාවකට කීපයකට සහභාගී වෙනවා. ඉන් පළමුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකින් මූන් මහතා හමු වන අවස්ථාව. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාත් මෝල්ටාවේ අග්‍රාමාත්‍යවරයාත් හමු වීමට නිවිතයි. ජනාධිපතිවරයා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයා අතර හමුව සිදුවන්නේ අද සවස් භාගයේ. මේ අතර එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මණ්ඩලය වෙත ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවට සම සත්කාරකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ අමාත්‍ය හිගෝ සෝයා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ යුද්ධෙන් අනතුරුව මෙරට පැන නැගුණු අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා එය මුල් පියවරක් වනු ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් මහතා අතර හමුවක්ද අද සිදු වුණා. එහි ගොස් සිටින හිරු විශේෂ වාර්තාකරු හිෂාන් වෙල්මිල් ප්‍රකාශ කළේ ඇමරිකානු වේලාවෙන් අද පෙරවරු 10ට පමණ මෙම හමුව සිදු වූ බවයි. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියේ නම් ජිනීවා යෝජනාව ඉදිරිපත්වන්නේ ඔහුගේ නම සහ රණවිරුවන් කිහිප දෙනෙකුගේ නම්ද ඇතුළත්ව බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද පස්වරුවේ නිකවරටිය බකමුණු ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාර්ශ්වදානි කියලා අපේ පාර්ශ්වදලා හිටියා මේගොල්ලෝ. බැරි වෙලාවත් මහින්ද රාජපක්ෂ ආරම්භතුමා දෙවි කියනනම් එතුමාගේ නමත් දාලා තවත් කට්ටියක නම් ඇතුල් කරලා ලයිස්තු හදන්න. ඉතාලම බලනක යෝජනාවක් අපිට ගේන්න හිටපු අවස්ථාවක් තමයි තිබුණේ. අද ඒක එතනින් වැරදිලා තියෙනවා. යුද්ධය අවසන් කරපු වීරයන්ගේ නම් ටික සදාන් කරලා ඔවුන්ව දංගිරියට ගෙනියන්න කියලා නම් කරන්නේ නැතුව අද රටක් විදියට අපිට ඉදිරිපත් කරලා තියෙනවා දෙමොන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ ජාත්‍යන්තර සහ ලංකාව. අපි ඒකට කැමති නැහැ. අපි මොම් පැහැදිලිව කිව්වා ජාත්‍යන්තරයෙන් එන අයවට අපි පිළිතුරු දෙන්න අපි රට ඇතුළේ කරන නිවැරදි පරීක්ෂණයකින් කියලා. ඒ නිසා රටක් විදියට බුද්ධිමත්ව අපි මේකට මුහුණ දෙන්න ඕනේ කාර්යවකෝණ ඇවිල්ලා තියෙන්නේ.
කොත්මලේ රම්බොඩ ලීස්වතු අය සිදු නායමෙන් මියගේ හත් දෙනාගේ සිරුරු මෙවර විට සවාගෙන තිබෙනවා. ඒ අතර කුඩා දරියන් දෙදෙනෙකු හා කාන්තාවන් පස් දෙනෙකු දවනවා. දවසේ පුවත කොත්මලේ රම්බොඩ වෙදමුල්ල ලිලිස් වතුයායේ මෙම නායම සිදුවේ ඊයේ පස්වරු 3:15ට පමණ මේ ඔබ දකින්නේ නායගොස් තිබූ ප්‍රදේශයේ ගුවන් දර්ශනයි වතුයායේ ඉහළ කොටසේ සිදු වූ නායමත් සමග පහලින් පිහිටි වතු නිවාස පෙළ දක්වා පස් කඩා වැටුණා සිද්ධියෙන් වතු නිවාස හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි සිටි කුඩා ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු පස්වලට යටවීමෙන් ජීවිතක්ෂයට පත් වුණා නායාමෙන් මිය ගිය හත් දෙනාගේ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද නාවලපිටිය මූලික රෝහලේදී සිදු කෙරුණා නායම හේතුවෙන් අවතන් වූ පවුල් 44කට අයත් 193 දෙනෙකු මේවන විට රම්බොඩ හින්දු මහවිද්‍යාලයේ රඳවා සිටිනවා. නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මුදිත මංජුල මහතා පවසන්නේ ඔවුන්ට අවශ්‍ය ආහාර සහ අනෙකුත් පහසුකම් ලබා දී ඇති බවයි. මේ අතර ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් අද නායගිය ස්ථානය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඔවුන්ගේ නිර්දේශය වී තිබෙන්නේ ස්ථාන 10ක සිටින පවුල් 10ක් නැවත එම ස්ථානවල පදිංචි නොකරන ලෙසටයි. කාලගුණය යහපත් වීමෙන් පසුව අනෙක් පිරිස ඔවුන්ගේ නිවාසවල පදිංචි කිරීමට හැකි බව ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනය නිර්දේශ කර තිබෙනවා. මේ අතර අමාත්‍ය පී දිගම්බරන් මහතා ඇතුළු කණ්ඩායමක් අද සවස ලිලිස් වතුයායේ නායගිය නිවාස පරීක්ෂාවට ලක් කළා. ඔහු අවතන් වූ පවුල් වලට පොරොන්දු වූයේ හානි සහ අර්ධ හානි සිදු වූ නිවාස 17ක් අලුතින් ඉදිකර දෙන බවටයි. මත්‍යංශ ලේකතුමා මම කියලා තියෙනවා ලක්ෂ 12 ගාන මේ ගෙවල් ටික අදන්න සල්ලි එක වෙන් කරන්න කියලා. දවසේ පුවත Bajaj Pulse 135 LS සීමා සහිත David Pierce Motor සමගමෙන් when Bravia beats Android TV අමාත්‍ය පී දිගම්බරන් මහතා ඇතුළු කණ්ඩායම ලිලිස් වතුයායේ නායගිය නිවාස පරීක්ෂා කර ආපසු පැමිණීමෙන් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමගම් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් හමුවීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. අමාත්‍ය පී දිගම්බරන් මහතා ඇතුළු කණ්ඩායම ලිලිස් වතුයායේ නායගිය නිවාස පරීක්ෂා කර ආපසු යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මුහුණට මුහුණ හමු වූයේ ලිලිස් වතුයායේ දෙසට දිවෙන මාර්ගයේදී. එහිදී අදාළ වාහන එකිනෙකාට ගමන් කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධව දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ හේතුවෙන් පැය භාගයකට ආසන්න කාලයක් ලිලිස් වතුයායි දෙසට දිවෙන මාර්ගය අවහිර වුණා. පසුව තොණ්ඩමන් මන්ත්‍රීවරයා තම රථය පිටුපසටගෙන ඉදිරියෙන් පැමිණි වාහනවලට යාමට ඉඩ ලබා දුන්නා. පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වයක් සමග දිවයිනේ දිස්ත්‍රික්ක 7කට බලපැවැත්වෙන පරිදි නායම් අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ බදුල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම නායම් අවදානම ප්‍රකාශයට පත් කර ඇති බවයි. මේ අතර ඉදිරිපැය කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලික තද සුළඳ ඇතිවිය හැකි බවයි. දිවෙනට බලපෑ ඇති අයහපත් කාලගුණයත් සමග ප්‍රදේශ රැසක ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. ගල්න වලහන්දුව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි හානි සිදු වුණා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමාසන්නේ පහත්බිම් රැසක් සහ තුරුමාර්ග රැසක්ද ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ලැබුණා. බෝගහගොඩ දඬුවන විලේවත්ත මාර්ගය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණේ මේ ආකාරයෙන්.
ගින්ගගේ ජල මට්ටම දිහල ගොස් ඇති අතර පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසු යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළා. ගතෝ පැය 24 තුල වැඩිම වර්ෂාපතනයේ වාර්තා වූයේ කලුතර ප්‍රදේශයෙන්. එය මිලිමීටර 108ක්, රත්මලානට මිලිමීටර 97ක් සහ කොළඹට මිලිමීටර 88ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අලි චන්ද්‍රපාල මහතා සඳහන් කළේ බස්නාහිර දකුණ මධ්‍යම සහ සබරගමු පළාත්වලට ඉදිරිපැහැ කිහිපෙදී විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් මුවත ද වැසි ද ඇති විය හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වදාහරණය කළා. ඉහළ වායු ගෝලයේ ඇති වෙලා තියෙන සුළං අභිසාරිතාවයක් හේතු කොටගෙන තද වැසි ලංකාවේ විශේෂයෙන්ම නිරිත දිග කොටසට ලැබෙමින් පවතිනවා. මේ තත්ත්වය හුඟක්ම බලපාන්නේ ලංකාවේ කොළඹ, කලුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන අවස්ථාවන් වලදී ඇතිවිය හැකි අකුණු අනතුරු වලින් බේරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්න කියලා අපි මහජනතාවට අවවාද කරනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු प्रदेश वाले विटिन विटे वैसियों गिगुरम से ते वैसे अतिविह के आतरे एम प्रदेश वाले महुद रालुविह के बाबदे कालकुन विद्या दिपार्तमेंटुए संधान कला एम दिपार्तमेंटुए वैदिद्रोटा संधान कले पुत्तलम सिटा मन्नारम हरा कांक संतुरेदक पास सहा मातर सिटा हम्बांतोटा हरा मडकल पोदक पा महुद प्रदेश वाले सुलंगे वेगे विटे के 8 किलोमीटर पनहा दक पा इलया है की बवाई මේ විද චැනල් සේවාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක හෙට දිනේ කාලගුණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති කාලගුණ නාවැකිය. සියා ඝාතන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට, පණාගොඩ සිසු ඝාතන සැකකරු අත්අඩංගුවට සියට 15 කිතුරයක් ලබා ගන්න අශෝක්.